ගීතිිකා හිත නිවන ගී එලිවට මට කියන්නකෝ ඔබේ හිත හදදනම තැන කොතනද මට කියන්නකෝ ඔබේ හිත නලවනම හඬ ඒ මොකදද මට කියන්නකෝ ඔබේ හිතට සැනසිල්ල සදන මොහොත ඒ මොකද්ද ජීවිතයේ මොනතරම් හිමිවීම් අහිමිවීම් තිබනත් ගීතයකට අපි කොයි තරම් වෙනස් කරන්න පුළුවන්ද. අපි නොහිතන මොහොතක අපි කොහේ කොහේ අරංයන්න ගීතයකට පුළුවන්ද. එහා මෙහා යන ජීවිත ගමනේ මොහොතකට හරි ජීවිතේ අපේ නතර කර ලතියන්න හිත නැලවන ගීතයකට පුළුවන්. හැබැයි ඒ ගීත අස්සේ සතුට සැනසිල්ල වගේම? ඊටත් එහග කතාව කුත්තියනෝ ඒ කතාව හොයා ගන්නයි අද දවසේත් සංගීතිකා වැඩ සටහන ඔස්සේ අපි සූදනම් වෙන්නේ ප්‍රවීණ ජීවවිද්‍යා දේශක තිස්ස ජනනායක ගුරතුමත් සමග. අද දවසේ අපි මොනවගේ කතාබාකටද ඔබව අරගෙන යන්නේ ඒ ගැන කතා කරන්න කලින් ගුරතුමනි අයිබෝව . දැන් අපි අපේ කතාව මෙතැන් සිට පටන් ගන්නවා. පටන් ගන්නේ ඔබේ ජීවිතයේ අහිමිවීම ඔබට මෙනිහිකරවමින්. මොහොතකට ඔබට ජීවිතයේ දරුණුවටම දැනුණු අහිමිවීම මතකරන්න? ඒ අහිමිවුණු මොහොතක ඔබේ හිතහැදුනෙ මොනහේතුව නිසාද. මේ තරම් කරුණු කාරණ අටුව ටක ටිප් පැනි මම මොකට කියන්නද. ඔබ ආදරය කරන ගුරතුමාම මෙත නිද්දී. අපි අද ගීතයක් අහුලගෙනවා. ඒ ගීතයේ ජීවවිද්‍යාත්මක පැතිකඩ ඔබත් එක කතා කරන්න. මේ තමයි ඒ ගීතය. බිම වැටුණු කිරිදතට හඬන මගේ ලපටි හිත අඹගහය ලේනෙකුට දුන්නා. අහිමි වී ගියදින එක සිනාසිය හැකිසිතක්. මතීතෙන් මටගෙනත් දුන්නා මැටි ගෙදර අපේ කිරි අම්මා ගුරතුමනි මේ වචන ඇතුලේ තියන කතාව අපි අහන්න කැමති. ඔවතරගා දැ කිරි අම්මා ගැනන මගේ මතකේ තරම්ම යැඹුරු මතකයක් නැහැ නමුත් අපේ අම්මා කිරියම්මා කෙනෙක් වුුණාට පස්සේ අපේ අම්මගේ ක්‍රියාකාරිත්වය තුළ ඔය කියන ගීතට අදාළ බොහෝදේවල් මට මැවිලපේනවා. අපි ඔය ගීතයේ මුලට මගියුතුන්. අපේ ජීවිතයේ කොඩාක්ම වැදගත්ම වෙන තැනක් තමයි ජීවිතයේ සමහරදේවල් අහිමිවීම. අප. ද සරීරයේ කොටසක් අහිමිවීම තමයි බරපතල ප්‍රශ්නේ. දැන් ඔබ හිතන්න ඔබේ ජීවිතයේ කොතෙන්දිද මේ මේ ඇගේ කොටසක් අහිමිවුණේ කියනෙ එක ඇත්තටම මුලින්ම අපේ ඔය කිරිදත හැලෙන තැන. ය කිරිදත හැලනහම අපිට ඇතිවන ඒ අහිමිවීමේ හැඟීම බරපතර ලෙස දැයිනෝ. මහිතන්නේ තරංගඩත්ත ඒ කාලෙ මොතැක් කරන්න පුලුවන් ඇති. අපි හැමෝටම තියෙනවා ඇහෙම කාලයක් සාමාන්‍යෙන් අපි විද්‍යාාවජීවිද්‍යා පැත්තට හැරනොත් දැ ළමෙක් ලදරුවෙක් උපදිනකොට එකද තක්වත් නැතුව උපදින්නේ ඒට එයාගේ හනුුවල උඩුහන් වේ මේ උඩුහන් වේ යටතිිහනුවේ දෙකම ඉස්තිරදත්තොලයි කිරිදත්වොලයි දෙකේම මුල්ලා කෘති තියනවා. එතකොට ඒ දර්ුවෙක් ඉපදිලා පලවෙනි මාස හයගත වෙනකට ඒක කිරිදත් පලවෙනි කිරිදත් දෙක ඉස්සරහ මත්වෙඩ ගන්නවා. එතකට තමයි යාර ලස්සරට හිනාවෙන්නේ. එතකට එහෙම වෙලා එයාට අවුරුද්දු දෙකක් වෙනකොට එයාගේ සම්පූර්ණ කිරිදත් සේරම මතු වෙනවා. විත කිරිදත් ඔක්කෝ විස්සත්තියෙනවා උඩුුවන්දදි දහයක්තියනවා ඇයට ඇන්දි දහයක් වෙන රිදත් විස්ම සම්පර්ණ වෙනවා. ඊට පස්සේ අවර අදු පහත් අවුදු හයත් විතර වගේ කාලිදි ඒ කියන්නේ ඉස්කෝල එකේ පන්තියේ විතර වගේ මතක් කළොත් ඔන්න මේ කිරිදත් හැලෙන්ඩ ගන්නවා. කිරිදත හැලෙන්නේ ඊට යටින් තියෙන ඉස්තිර දත්ත උඩට වර්ධනය වනකොට කිරිදත ගැලවිලා යනු. එතකොට ඕකෙනුත් ඉස්සරහම තියන චාර්ක දත් දෙ ඒ හැලුනහම දැන් අද හැලුනොත් හෙටවෙද්දිී අනිද්ධත එන්නේෙ නෑ එතකොට එතන ලොකු හිදසක් හිටිනවා. ඒ හිදස ඇතිවන කාලෙද ඉති එකත් සමාජම එක තැනක් තමයි ඒවායස පහුකරපුයි ඒ වයස පහුකරුපය අ ඒ වයසේ ඉන්න දරුවන්ට විහිලු කරනවා මේ මේ ද දෙක නතිව චික ගැනතුකොට යාලා හිනිහාාවෙනකොටත් සමහරලාවට රාගන කරම හිනාාවන්නේ හෙම කාලයක් ඔබ සලු දෙනාට මතක ඇති දැන් අර ඒ කිරිද දෙක හැලිල්ලා ස්තිරදත් උඩට මතුුවෙන්ට කලින් ඇතුවට කලින් පොඩි විරාම කාලයක්ත් තියෙනවා ඒකාල් තමයි ගිවන්ඩ ටික කමාරු. ඔය කිරිදත අහිමිවීම ගැලවිලා සමහල්ලාවට තමන්ට අතටම එන්ඩ පුළුවන්. එතකොට ඒ ඒක තමයි ජීවිතේ තමන්ගේ ඇගේ කොටසක් අහිමිවීම වෙන පලවෙනි අවස්ථාව. ඒ අවස්ථාවේදී මහා දුකක් දැහෙනවා. ඊට පස් අපේ ඒක අඇරගෙන ගහිල කන්නාඩියු බලපුවන් පස්සේ මෙතන ලොකු මේ හිදසක්. ඒවාස මිනිස්ස විහිරු කරනවා එතකොට ඒ මේ ඇතමටිකක් දරාගැන්ඩ අමාරු ඒ පුංචිහිතට පොඩි හිතක්න එතට එතකොට ඔන්න ඔතෙන්දි තමයි අපේ කිරි අම්වාගේ ඒ භූමිකාව එන්නේ. මන් දන්න ඒ කොහොම මිනිස්සු ඒ සංකල් පහදාගැත් තද කියන එක කිරියම්ම දරුවාට දෙනවා යමුකිසි දෙයක් ඒ තමයි එයාට කියනව අ ඒ ගැලවෙච්චි කිරිදත ගිහිල්ලා. ලේනෝ ලේනෝ මේ දත ඇරගෙන මට හොඳ දතත් දෙන්න කියලා ඒක දෙන්න්ඩ කියලා ඇතුට ලේනයට දතක් දයි කියලා. එතකොටට ඒ අහිමිවීම දරාගැන්ඩ ස්වභාවික ක්‍රමයක්. ස්ොභාව ධර්මයෙන් තමයි මට මේක දෙන්න කියන එක ගැන සංකල්පයක් හදනෝ. එතකොටට මේ දරුවාට ටිකකාලයක් යනකොට අර ද දෙක අපව මතු වීගෙන එනකොට ය අහිතන අර ලේන තමායි ඇත්තන මේකි ද්ක දුන්න කියලා. පස්ේ කාලකයා අතේ රුන් ගනීම මේ යි විද්‍යාත්මක පදනුම්. මම කියන්න හැමදේම් විද්‍යාත්මක පදනුමම හොයන්ඩ කියලා. ඒක විද්‍යාවත් තියෙනවා කලාවත්තියනවා සාහිත්‍යත්තියනවා ජීවිතයක්ත්තියනවා හැමදම තියෙනවා. හැබැයි විද්‍යාව කියල කියන් හැම දෙයක්ම කපලා කොටලා හොයල බල්ලලා නිරීක්ෂණය කරලා කරන්න එක විතරන්නේෙමයි. ඇත්තටම විද්‍යාව කියනක ඇතුළි කලාවකුත් තියනවා. අපිට වෙලා තියෙන විද්‍යාවේ තියන කලාවයි කලාවතියෙන විද්‍යාවයි හොයාගඩ බැරිකම. දැම් විද්‍යාව හධාරණ දරුවන්ට මේ ගීතය අහුුවන්න මේ ගීතය අහුවෙනෙක් කෙනට සමහට විද්‍යාවේ ඔය කියපු ටිකහුවෙන්න එනිසා පිකං එකක්නෙකට පරස්පර් මාර්ග දෙක ගමන් කරලා නිකං හුද කලා වෙලා තියෙනවා ඇතනම් අපේ මේ වැෑයමත් එ දෙක එකට එකතු කරන්න මේ මේ ගීතයක් ඇතුල සමහර්විට මම දන්න ඒ ගීත රචකයා මේ ගැන ඉච්චර විස්තර හෝයලා තියෙනවාද කියලා මේ නමුත් ඒක ඇතුළ තියෙන ලොකූ ජීවවිද්‍යාවක් තියෙනවා ඇතටම ගීතය රසවිඳිනකොට ඒ ජීවවිද්‍යාවත් එක්ක රස විඳින්න පුුවන්ම් තමයි මංහිතන්නේ ීතයේ රසේ ගොඩක් වැඩියින් දැනෙන්නේ මෙම අප අධ්‍යැකමුත් එක සම්බන්ධ ඒකයි. ගොරතමා හැම කියනකොට ඇත්තටම මට හිතෙන්නේ අපේ කිරියම් මද අපිට ජීවිතය මුල්ම ආගමික පනිවිද ජීවවිද්‍යාත්මික පණිවිඩය මේ හැමදයම කියලා දෙන්න කියලා. අහිමිවීමක් දරාගැනීම මුලින්ම අපේ ජීවිතයට දැනෙන තැන. ඉතින් එතනින් එහාට මේ අපූරුගේ පදරචනය දිගේ ගියොත් මොම කියන්නම් මේ පදකාටද අයිති කියලා ඒ රජී වසන්ත වේල්ගමට අයිති වචන. ඒ වගේම මේ අපපුරුගීතයේ සංගීතය ප්‍රසාද් සිරිවර්ධනගේ හඬ සමීප වෙන්නේ අපි ගොඩක් ආදරය කරන කරුණාරත්න දවල්ගෙනයගේ. ඊළඟ වචනටික ලමං ගුරුතුමලග තියන්න. රහත් නමකට නොදන කැවුම්මල්ලක් තියෙන සිටුවරුන් සිටුගෙදර උන්නා මානමින් ගේ ඉදෙන කැවුම් අහුරෙන් එකක් අඩන කෝදුරුවන්ට දුන්නා මැටිගෙදර අපේ කිරි අම්මා. තරංගට කිරියම්මා ගැන මතක තියෙනවා. කට දැන් ඇතටම කිරියම්මා කියලා කියන්නේර දැ ඇතට දැන් තියන සමාජ ක්‍රමයක්ත් එක්ක සමහයට දරුවන්ට කිරියම්මා අපි මේ කියන කිරියම් හම්බව වෙනොද නැද්ද කියන පිළිබඳ ප්‍රශ්න ගුත්තියන. කිරියම්මා කියලා කියන්නේ ගෙදර ඉන්න ඇත්තටම මනෝවිද්‍යාත්මක උපදේශකවරිය වගේ තමයි මකද අපිට සමහර විට අම්මා තාත්තාගේ කාර්ය බහුල සාව්‍යත් එක්ක එයාලත් එක්ක කතා කරන්න බැරි දේවල්. අහන් පැය ගානකුණ අපේ දුක අහන්න කෙන කිටිය ඒ තමයි හිරියම්වා. ඉතින් දැන් මේකේ දෙවැනි කොටසද කියවෙනවා අ පරණ කතන්දරෙකුත් මතක් කලා දෙනවා අර අපේක් තරා ජාත කතාවක තියෙනවා රහත් හිමිවරෙකුට නොදී තමන්ගේ කැවුම් තනිම ආහරයට ගත්ත කියන කතාව. මම ඒක ගැනන මේ විශේෂයම කතා කරන්න ගන්නේ මෙතන කියවෙන විශේෂත් දෙයක්තිේනවා ඇතමයි අවරදුකාලෙට තමයි අපේ ගෙවල්ලල ගොඩක් කැවුන් හදන්නේ. ඒ හදන කැවුන්වලින් එකක් හඬන කෝන්දුුරුවන්ට දුන්නා කියලා කියේනවා. එතකට දැක ජවෝවිද්‍යාතුමක පදනමක් ේෙනවා ඉතා ගැඹුරුව එකක්. දැන් ඇත්තර මහන්රෝණ අපේ. රචකයාගෙන් ඔබතුවා මේ ඔක්කොම දැනගෙනට මේක ලිව ැතම සිද්ිය විතර ැි ක කියලමක් දන්න එක කියන්න කෙසේ වෙතත් මේ දැන් දැන් ඔය කියන්න අවුරුදු කාලිකන්නේ අප්‍රේල් මැයි වගේ කාලවලදි තියෙන පරිසරය තියන උෂ්නත්වය එතකොට වැස්ඒවගේමවායිගුලේ තියන ජලවාස්ප තෙතමනය ඒවා ඉතාම හිතකර වෙන සමහර කරමීන්ට කෝන්දුරුව කෙනක්ෙනත් ඒක චටි කරමියක් දර ඒගොල්ලගේ සංඛයාාවේකාලෙදිී වැඩි වෙන.ඉදර ඒගොල්ලොන්ට ආහාර ගඩක් ඕනනි වෙනවා. එතකොට ඒ අය ඇවිල්ල සමහර වෙලාවට අපේ මේ ඇහේ වහනෝ. එතකොට එත අපිට හරදරයක් වෙනවා. ඊලංකට ගෙදර තියෙන්න කෑම්මෝලත් ඇතුළට ඇවිල්ල වහනු. දැන් ඔය විදිහට අපේ ගවල්ලොල්ල දැනටත් කෝදුරුව ඊට පස්සෙ කැරපොත්තු හූුණු ඒකගේ ගොඩක් සත්තු ඉන්න ගෘහාස්විත වෙන්න අය. අද අපේ සමාජ ක්‍රමය තුළ අපි දකින්නේ ඒ අය සමූල ගාතනය කරන්න්න ක්‍රමවේදයක් ඒවා සමූලඝාතනය කරන ප්‍රසානික ද්‍රව්‍යයේ වලට තියෙන වෙළඳ දැන්නම් මොලින් ඒවා සමූල ඝාතනය කිරීම වීර ක්‍රියාවක් වගේ පෙන්නන ඒ දැන්වර්තමාන තත්වේ නමුත් අපේ අතීතයේ හිටපු සමාජය අපේ කිරියම්මලා අපේ ආතල ඒගොල්ලන්ගේ සමාජ ක්‍රමය තුළ තිබුන්න එහෙම ක්‍රමයයක් යාල සැලකුේ මේ හැම සතෙක්ම මේ පරිසරයේ කොටසක් මේ හැම සතෙකුටම ජීවත්තෙන්ට අයිතියක්ත් තියෙනවා අපිට තියෙන අයිතියම ඒ අයට තියෙනවා. මොක තරංග අපේ මේ ලෝකේ පරිනාමය ගත්තොත් ලෝක මුලින්ම ඇතිවෙච් ජීවිී ගත්තොත් හෙම කුමිණින් වගේ අය වසර මිලියන පහකළ බිල්ලියන ගානකට එකන වසර බිලියන ගානකට පෙර ඇතිවෙච්චයඉන්නේ එතකොට මිනිසා ඇතිවෙලා අවුරුදු ලක්ෂ දෙකක් පිතර වගේන්න එකනේ ඔය කෘමීන් අරහිමේ ඔක්කෝම ඉන්න ලෝකෙට මිනිසා ආබමිසක් මේ මිනිසා ඉන්න ලෝකෙට ඒ සත්තුවා වනෙමයි. අපි ඒ ගොල් අන්ගේ ලෝකට තම අපියාව. අපි තමයි අන්තිමට මාපුය. ඉතර අන්තිමට මාපුඇය ඒගොල්ලන්ට අනිත්තෑයට ලොක් කිසි ගෞරවකින් තොව ලොකු බලපෑම එල්ලිගන්න ගලඟ ජීවිත පැවැත්ට පවා. ඉතිං ඒක අපේ ඉස්සර සමාජයේ තේරු රං හිටිය. ඒය කවදාවත්ම මේ ස්වභාවික පරිසරයත්ත එක ගැටු නෙනෑ. ඒ ඒ ඒ කාල ජීවත්වන මිනිසා අපි හිතනවනේ අර පරණ ගැමි මිනිසන්ට කිසිම විද්‍යාත්මක දැනුමක් නෑ කියලා ඇත්තමගේෙනවනම් දැන් අයට තමයි ඒ විද්‍යාත්මක දැනම නැත්ති. මේක හරීම ලස්සන විද්‍යාත්මක සංකල්පයක් ඒ කියන්නේ මෙතන එයා ඔරුවේ තියෙනවා කෝදුරවාටත් මේ ලෝක ජීවත්තයෙන්ට අයිතිත් යෙනවා අපි හදන කැවුංගොලින් එකක් කැරගෙන හඬන කෝන්දුරුවන්ට එකන කෝන්දුරුව අන්ඩනවකිලකින් අදස් කරන්න අර වූ අප මෙහි මෙහි කරගෙනකොට අපිට එන හඬඩ ගේ පියාපත්වොල සද්ධි. එතකොටට ඒ හඩන කෝන්දුරුවන්ට එක කැවුංගඩියක් කෙල්ලෙනවා. ට මතකයි ම කිවියම්ම ගැන මට ඉච්චර මතකයක් නැහැ. අපේ අම්මා ගැන තයි මට මතගෙති අම්මත් කාලගෙද කිරියම්ම ගෙනෙක්ුුණා. අම්මා ඒ කාලෙ කැවුන්ගෙඩියක් අදලා ඒ කැටගහල නූලකින් අවුරුදුකාලෙට ගේවටේ ඒ ඇරම් අපි දුවන්ඩෝනි තුන් වතාවක්. ඒ යන ගමන් කිය කෝොන්දරුවන්ට කතා කරන්න ඩෝනිි. ඒ ඒ ඒ සුන්දරදේවල් දැන් ළමහින්ට දැන්ලනෑ. එහින්ද දැන් ළමහිනිකං කොම්පියුටර් රහෙමනැත්තං රෝබෝවරුවගේ. ඒඒ පරිසරත් එක්ක මිනිසු ඒ සම්බන්ධ කරලනෑ. ඉවසේ දරුවන්ට අපි දොස් කියන. ඉකට එදා ඒක කලා අපිට තුන් වතාවක් කෝන්දුරුවන්ට කතා කර කර මේ ගේවටේ අන්ඩුවන්. ගේයාාට පස්සේ අගේ ඉස්සරහ වහලේ පරාලෙක මේ කැවුන් ගෙඩිය එළලනවා. ටික දවසක් යැනකොට කෝදුරුවෝ වැහි වහල වහල කළුපාට ගුලියක් කැවන් ගෙඩිය පේෙන්න්න. උන් ඒ කන් හෝන්. එතකොටට ඒ අපෙන් කොටසක් අපි ඒගොලන්ට දෙනවා. අනිත්්‍යක තමයි ඒගොලො ඒක ඉන්හින්ද අපේ ඇහේ හන් එන්න. ගගේ ඇතු තින කෑමොලවහන් දෙන්න. ඉති එතුකොට අ මංහිතන්නේ මහාකරුණාව කියන එක අපේ අතීතය ළමයින්ට කිරියම්ම පුරදු කරා. ඒක තමයි මංහිතන්නේ අපි තුළත් යම් කිසි ආකාරයකට මේ තියෙන්නේ. නමුත් මේ දේවල් සමහර විට මේ අත්දැකීමත් බොහෝවැයට නැතුව ඇති සමයිට මේ ගීතය කියනකට මේ මොකක්ද කියන්නේ කියලවත් මේ කෝන්දරුවේකුට කැවුන්දුන්න කියන්නේ මොකද කියලවත් අදසක් කියන්නේෙ නැතුව ඇති නමුත් එහෙම සමාජ ක්‍රමයක් අපිට තිබ්බුණ ඒක අපි සලකයේ බොහෝම නොදියවුණ ක්‍රමයක් විදිහයට ඒ කඇතුල තියනෙන ජියවවිද්‍යාත්මක දියුණුව තේරුම් ගන්නඩ තරන් අපි දියුණුනැ එකතමට කියන්න්නේ. බතුම හොම කියෙනනකොට මටිහිතනව ස්වබාධහම මෙහෙම සලකනව ඇත්ති අපිට කියලා කියන්න. මකද ඒ අතීතයේ අපි ස්වබාධහමත් එක ගනුදනු කරපු විදිියත් එක්ක ස්වබාදාාම මුන තරං සාධාරනව අපිට සලකලද. දැන් අපි කියනවා නම් ස්වබාදාම අසාධාරණ වෙලා කියලා මුලින්ම ඒ අසාධාරණය කරලා තියෙන්නේෙ කෞුද. නැවත නැවත හිතන්න අවස්ථාව සමහරවිට ඔබට මට නොතේරෙන්න්න. අපූරු ගේ පදරජනාස්ස හැංගිලා තියනවා වර්තමාන ඇතුළේ අපි බොහෝවිට කතා බා කරනෝ අපේ ගීත කලාවතුළ සුගීතවත් ගීත කෝ කියලා එවැනි රසිකත්ව ඇති රසිකන් පිරිසක් කෝ කියලා අපි මේ ඔවුන්ම සොයායාන ගමන ඔබේ ආදරණීය ජයමංග ටෙලිවිශන් නාලිකාව ඔස්සේ සංගීතිකා ප්‍රවීන ජීවවිද්‍යදේශක තිස්ස ජනනායක ගුරතුමා සමග එ අපූරු ගේ පද සංකල්පනාවේ ඉතිරි පද ටිකට අපි මෙහෙම මයන් මැටිගෙදර තිබුණු තැන ගමක කුසගිනි නිවන කිරි එරෙන ගහක් වැඩ ඉන්නා වෙබ් අඩවයේ තැනක හමබුණොත් දන්වන්න මැටිගෙදර අපේ කිරි අම්මා. ගේ පදරච්චකයක් කියල නෑ අත්තම්මා යන්න ගිහින් කියලා ඒක ඔහු ඉතාම නිර්මාණ ශීලීව වෙන විදිහකටයි කියලා තියන්නේ ගුරතුමන. උතරග ඔය පදටික කියනකොට දැක්නහෙමයි ගීතයක් තියෙන විශේෂත්වය තමයි මට විදිහකට හිතන්න පුුවන් තවක ගල ාවව විදිහකට හිතන්න පුුවන් සහාරවිට එතුමා හිතව විදිහනෙමයි වඩ පුළුවන් ඒක තමයි සාර්ථක නිර්මාණයක් ඔබටක රූපයක් මවා ගැන්න පුළුවන් මට එක රපයක් මවා ගන්න පුළුවන් පුංචිපදකීපයකින් මට හිතන විදිට දැන් අර මැටිගෙදර තිබුණු තැන ඒ ැටිගෙදර නැ හැබැයි එතන ලොකු ගහක් තියෙනවා කිරේරෙන ගහක් මංහිතන්නේ කිරියම්මා තමන්ගේ යුතුකම ඉෂ්ට කල්ලා ගිහිල්ලතියනවා ඒක කියන්නේ කිරියම්මා ලොකු කොස්ගහක් දීලා ඉහිල්ල තියෙන්නේ මේ ඇත්තටම අපි කොස්ගහ ගැන සලකවා මදිී කියල මට හිතෙන. ඒැ ඒ කොයි තරම් වැඩගත්ද දැන් ඇත්තටම කියනවා නම් අප අපේ දේශී ආහාර සහ ඒවා අපි පස කලා පිටරටින් ගෙන්න්න කෘතිම ආහාර සංස්කෘතියකට යෑම ප්‍රතිඵලයක් ලෙස බෝනොවෙනරෝග ඒවගේ පිළිකා රෝග කොච්චරක් වැඩි වෙලා තියෙනවාද අපිට හොඳ ආහාර සංස්කෘතියක් ති විචි රටක් අපි ඒක කොඩාක් ඇතර ගිහිලතියෙන අප ඒවා නැවත සයාගෙනය අන්්ඩෝනි අද අපි මේ ජීවත්වන සමාජ වට පිටාව තුළ ගොඩක් රෝගීතත් නිතර දකිද ලැබෙනවා ගුඩාකාලදිම ළමයි රෝගී ත්ව පත්වෙනවත් කියලාහද ලැබවා පිළිකා රෝහල්ලල ඉඩ නැති තරමට රෝගීන් ඉන්නවා ඒ සංවර්ධනයක් නෙවේ ඉතිං ඔබට මතක මතක ඇති සමහරවිට අර මේ අපි පුංචි කාලේ වැලි කොස්සට හැදුවන. ඒගැන අපි නෙවේ හැදුවී අපි දන්නන්නේ නෑ ඒවා ගොඩක් වෙලාවවෙට කිරියම් මහෝ අම්ම තමයි යෝක හැදුවේ. මට ඒක මතක් වෙනවා වෙලාවේ මේ එතකොට කුසියේම වෙනම කොට්ුුවක් වගේ ගහලා ඒකට වැලිපුරෝල කොස්සට ඒේ දාලා වහනෝ. වහලා එකනේ ඕක කරන්නේ වැඩිපුර තියෙන කාලෙයට විශේෂෙන් අප්‍රේල් මැයි ජුනි වගේ කාල එකකොස් අඩුවෙන කාලෙට අ වැලිකොස්සට ගන්න ඒ වැලිකොස්සඇට ටික ගන්නොට පොඩ්ඩක් එක පොඩි කොපා ගයකුත් යන්තමට දේවා එකැන එක යන්තම් පැලවෙනවා ඒ පැලවනාට සම්පූර්ණයෙන් පැලයක් මතුවෙට තරමට වතුර මදි රස්නය වැඩි ලිපළඟ හින්ද යන්තමට පැලවෙලා ඉතිර වෙලා තියෙනවා ඉතිං තිම ගත්ත කකොස්ට ම්බල කෑවට වඩා ඒ වැලිකොස්සට කනකොට යම් ගසි වෙනසත්ේ නමයිත ඔබට මතක ඇති. ගේ වෙන ය ප යි ඒක තමයි දැන් අුතුතිමක කොස්සට අම්බල අපි පනකොට පි දැන්න පි හක්විතරයි නමුත් වැලිකොස්සට පණි රහයි. ඌක කොහෙන්දී ගෙන ගැත්ත කියලා මමල්පනා කරන්නේ අපි අර කියන අපි හැම වෙලා එම කියන්නේ අපේ පැරණි සමාජය විද්‍යාත්මකරන හ හෙම දැනුවක් ැගල් මනම් කිසිසේත් කටක්කකනෑ අපිට ඒක ඇතුල තියෙන දේ හොයාගත් අත නැද කියනෙ එක අදාල නෑ නවත් ඔවුන් එක ගණඩ තියන ප්‍රයෝජනය අරන්තියවා දැන් තියෙන තත්ත්ේ මට පේන්නේ අපි ඒක ඇතුළ තියන හැම දෙයක්ම දන්නවා නවත් ප්‍රයෝජනයක් ගන්න එතකොට දැන් ඒක පැණි රස වෙන්නේ අර ඒක තියන පිෂ්ටය යන්තම් පැළවීගෙනෙකොට සීණි බවටවත්වා කට පිස්්ටේ ීව හිඳ ටැන් රහයෙන්නේ ඉතින් දැන් සාමාන්‍යයෙන් කොස්සට ගත්තොත් අපි සලකන්න ඇච්චර ග්‍රෑම් සීයක තියන පෝටීන ප්‍රමාණය ගත්තොත් කිිරිිට ග්‍රෑම් සීයක තියන ප්‍රටීන නිර්මාණයට වඩා වැඩි ඉති ඒ වගේ දේවල් ගොඩාත් තියෙනවාඉ. ඉතින් දැන් අපි වෙනම යුගයකට ගිහින් ඒ කිරියම්මා අප පුංචිකාලේ අපිට දරා ගැනීම ගැන කියලා දීලා ට පස්සේ මේ පරිසරය තුළ තියෙන්ඩෝනි සමුතුලිතව අනිත් අයත් එෙක් ආදරයෙන් ජීවත්වෙන හැටි කියලා දීල තමන්ගේ යුතුකම ඉටු කරලා ගහකුත් කිවීරෙන ගහක් මේ සමාජිට දීල කිරියම්ම ගිහින්. දැන් අපි හොයනව මේ ජාතිය කිවිය අම්මල කොහෙද ඉන්න කියලා. අපි වැඩිම සරච කරන්නේ හොයන්නේ වෙබ්බඩ විවලන නමුත් කිසිම වෙබ්බඩ වියකා පිට මේවාගේ කිවිය මෙෙක් නම් අනාගෙත දිහම් වෙන්නේ ඒ කාලේවා ඒ කාලේ අවසන් නොවේවා කියලා තමයි අපි ප්‍රර්ථනා කරන්නේ ඒ කාලේ ආයත් හොයලා දෙන්න තමයි මේ සුන්දර වෑයම ගන්නේ ඒ සුන්දර ෑමය නමට අපි කියන්නේ සංගීතිකා කියලා. අද දවසේ අපිත් එක්ක ඔබ ඒකාත්මික නම් අද වැඩියෙන්ම ඔබේ ඇහැට කඳලවෙේ ඔබේ අත්තම්ම මතක් කලා කියලමම දන්නවා. නමුත් ජීවිත යම් දවසක අපිත් ඔබත් මමත් අත්තම්මල සියල වෙනවා. ඉස්සර හිටපු අත්තම්ම සීය වෙලා මේ ජීවිතෙන් සමුගන්න පුළුවන්න ඊළඟ පරපුරට යමක් දායාද කරලා මුළු ලෝකයක් හිනාවේවි. එහෙම අනාගතයක සුභ පෙරණිමිති ඔබත් එක්ක දකින්න අපිට අවසර. ඒ අවසර ප්‍රාර්ථනාවත් එක්කම ඔබෙන් ඒ ආදරණය ඉල්ලීමත් කරන්න ඕනේ. ඒ වගේම ඔබට ලියන්න ගයන්න හිතන්න ඕනෙ නම් ඒ වෙනුවෙන් මේ ලෝකයේ අවකාශ හදලදීල තියෙනවා ස්වබාදහම ඒ නිසා හිතල ලියන්න හෙමලිුවොත් ලෝකයට අලුත් ආදරණය පණීඩ බොහොමයක් ඔබට දෙන්න පුළුවන් වේවිී. ඉතින්ට. මේ වගේ අපූරු ගේබද සංකල්පනාවක් එක්ක අපූරු ගීතයක රසයක් එක්ක ආයෙත් අපි සංගීතිකාවෙදි හමුවයමු. ආදරණය ගුරතුමනි ප්‍රවීන ජීවවිද්‍යදේශක තිස ජනනායක ගුරතුම, ඔබට බොහොමත් මස්තුති. අපි ්‍යාවත හමුව. ම වැතුුණු කිරිදත්තට හඳන මගේ ල අපටිත අඹගයි ස්ලේනෙකුට දුන්නා අහිමිවගියදිනක සිනාසය හැකිහිතක් අතතෙන් මටහිනැත්මී දුන්නා. ැචගෙතර අපේ කිරියම්බා මැචිගෙදර අපේ කිරියම්මා අමකට නොදන කැවුම්මල් ලක් කියන සිටුවරුන් සිටු කෙදර උන්නා මානමින් ගේකිදන කැවුම්මහුරින් එකක් අඩනේ කෝදුුරුවන්ට දුන්නා මැටිගෙදර අපේ කිරියම්මා මැට්ටිගෙතර අපේ කිරියම්මා බිම වැතුුණු කිරිදත්තට හඳන මගේ ල අපටිහිත අමගයි ස්ලේනෙකුට දුන්නා වජියදිනක සිනාසිය හැකිහිතක් පතතෙන් මටනැත් දුන්නා මැචිගීතර අපේ කිරියම්මා මැටිගිතර අපේ කිරියම්මා ැතිගෙදර තිබුණු කැන ගමක කුසගිනිනිවල කිරීරෙන ගහක්ම වැඩ න්නා වෙමට ව පැනක හමුණොත් දන්වන්න මැතිගෙදර අපි තිරියම්මා මැතිගෙදර අපේ කිරියම්මා මැතිගෙදර අපේ කිරියම්මා මැතිගෙදර අපේ කිරියම්ම මැති